ඉන්නස් සතින් YouTube channel එකට ඔගොල්ලෝ ආයුබෝවන් කියලා පිළිගන්නවා. මේ වීඩියෝ එකේ දැන් අපි වීඩියෝ සීරීස් එකක් කරන්න හේතුව මේ share valuation ගැන. මොකද සමහරව අහලා තිබ්බ මේ share valuation එක කොහොමද කරන්න කියලා. ඒ වගේම target price එකක් කොහොමද අපි හරියට set කරගන්නේ කියලා. මොකද ඒක තමයි අන්තිම step එක වෙන්නේ. එතකොට ඒ step එකට යන්න අපි මූලික understanding එක හරියට දැනගෙන තියෙන්න ඕනේ. එතකොට ඒකත් එක්ක තමයි අපිට stock එකේ target price එක decide කරන්න පුළුවන් වෙන්නේ. හරි එතකොට මේක සමහර basic principles මම ඔයගලන්ට කලිනුත් කියලා දීලා තිබ්බ විශේෂයෙන්ම මේ present value සහ future value principles. එතකොට මේකෙන් තමයි ලොකුවටම මේකේ විශේෂයෙන්ම මේ cash flow method එකට යන valuation principles තනිකරම තීරණය වෙලා තියෙන්නේ මෙන්න මේ discounting හරහා present values future value මේ methods හරහා තමයි මේක තනිකරම දුවන්නේ. ඒ නිසා අපිට ඒ ගැන හරිම understanding එකක් තියාගෙන ඉන්න එක අතිශය වැදගත් වෙනවා. එතකොට මේ valuation principles ගත්තොත් එහෙම valuation කරන ක්‍රම කීපයක් තියෙනවා. ඔගොල්ලෝ අහලත් ඇති මේවා free cash flow valuation කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ cash flow method එක base කරගෙන කරන valuation. ඒ වගේම discounted dividend valuation කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ company එකේ dividend given එක base කරගෙන dividend estimates අනුව present value එක අරගෙන value කරන method එක. ඒ වගේම market based valuations තියෙනවා. ඒතර මේවා තමයි ඔය price multiples එක යන්නේ. ඒ වගේම residual income valuation තියෙනවා. මේ වගේ valuation ක්‍රම ගණනාවක් තියෙනවා. මොකද මේ ක්‍රම ගණනාවක් තියෙන්නේ ඒ ඒ කම්පැනි එකේ නීච කණුව අපි ගැලපෙන valuation technique එක යොදා ගන්න ඕනේ. මොකද හැම එකටම අපිට එකම valuation principle එක යොදා ගන්න බෑ. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපිට Pan Asia Bank එකට dividend discount valuation එක දාන්න බෑ. මොකද Pan Asia Bank එක අපි analyze කරනකොට දැක්කා කාලයක් තිස්සේ නම් dividend ගෙවලා නැහැ. ඒකට එහෙම dividend ගෙවන්නේ නැති කම්පැනි එකට අපිට dividend discount valuation methods දාන්න බෑ. ඒකට අපි ෆ්‍රී කෑෂ් ෆ්ලෝ වැලුවේෂන් මෙතඩ් එකකින් යන්න ඕනේ. එහෙම නැත්නම් NPV based මෙතඩ් එකකින් යන්න ඕනේ. එහෙම නැත්නම් අපි විකල්ප ක්‍රම විදිහට ඔගොලු දැන්ටමත් දන්නවා මේ price to book value method එක හරහා under value ද over value ද කියලා බලන ඒ ක්‍රමෙත් දන්නවා. එතකොට ඒ ගැලපෙන ක්‍රමයකට යන්න ඕනේ company එකේ තියෙන nature එකත් එක්ක. අපි අද basic understanding එක ගන්න මුලින්ම බලමු මේ cash flow based method වලින් valuation එක කරනවා නම් අනිවාර්යයෙන්ම මේ free cash flow කියන එක හරියට understand කරගෙන ඉන්න ඕනේ. එතකොට අපි free cash flow එක තමයි discount කරලි වෙලා present value එකට ගේන්නේ. එතකොට ඒක තමයි අන්තිමේදී share price එක වෙන්නේ. එතකොට මේ free cash flow එක කියන්නේ මොකක්ද? එතකොට මෙන්න මේකේ formula එක තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. free cash flow එක කියන්නේ earnings before interest and tax, depreciation, amortization ඊළඟට ඒ figure එකෙන් එහෙම නැත්නම් EBITDA එකෙන් අපි අඩු කරනවා capital expenditure අඩු කරනවා. එතකොට තමයි අපිට එන්නේ හරියටම මේ free cash flow කියන amount එක. එහෙම නැත්නම් මේකට ඔයගලන්ට පුළුවන් net income එක අරගෙන ඉවරලා depreciation amortization එකතු කරලා හදා ගන්නත් පුළුවන් free cash flow method එක. නමුත් මේක තමයි ඉතාම නිවැරදිම ක්‍රමය. මුතර මෙන්න මේ වගේ free cash flows discounted back කරලා තමයි current payment එකට discount කරයන් පස්සේ තමයි අපිට company එක හරිම value එක තෝරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාදාමයේදී අපිට වැදගත්ම වෙන දේ තමයි මේ හරියටම present value එක සහ future value එක understand කරගන්න එක. එතකොට මේ future value එක කියන්නේ යම් කිසි පුදලක් තව අනාගතයේදී මොන වගේ වැලියු එකකට එයිද කියන එක තමයි ඒකේ ෆියුචර් වැලියු එක කියන්නේ. දැන් උදාහරණයක් විතර ඔයාගේ අතේ රුපියල් 100ක් තියෙනවා නම් ඒක ඔයා ඉන්වෙස්ට්මන්ට් එකකට දැම්මොත් එහෙම 10%ක ඉන්වෙස්ට්මන්ට් එක දැම්මොත් එහෙම අවුරුද්දකින් පස්සේ ඒක වැලියු එක 110 වෙනවා. එතකොට අද ඔයාගේ අතේ තියෙන රුපියල් 100 ෆියුචර් වැලියු එක තමයි අවුරුද්දකින් පස්සේ ෆියුචර් වැලියු එක තමයි රුපියල් 110 කියන්නේ. එතකොට ඒක තමයි ෆියුචර් අමවුන්ට් එක. එහෙම නැත්නම් ඒකේ වටිනාකම. එතකොට ප්‍රසන්ට් වැලියු එක කියන්නේ ඔකේ මනි පැත්ත. ඔයාට රුපියල් 110ක් තව අවුරුද්දකින් ගන්න නම් ඔයා අද දවසේ ඉන්වෙස්ට් කරන්න ඕන ගාණ තමා ප්‍රසන්ට් වැලියු එක කියන්නේ. ඒතර එකම එකේ දෙපැත්ත තමයි මේ PV එක සහ ෆියුචර් වැලියු එක කියන්නේ. ඉතින් මේ ෆියුචර් වැලියු එක හදන විදිය තමයි ඔයගලන්ට මේ පෙන්වලා දෙන්නේ. ෆියුචර් වැලියු එක කියන්නේ ප්‍රසන්ට් වැලියු එක වැඩි කරන්න ඕනේ 1 plus rate එක 110 නම් 110. ඊට පස්සේ ඒක පවා එකට රේස් කරන්න ඕනේ අවුරුදු ගාණ. ඒතර 110 කියන්නේ annual rate එකක් නම් අවුරුදු 10කින් පස්සේ රුපියල් 100 වැලියු එක බලා ගන්න ඕන නම් ඕගලන්ට මේක ප්‍රසන්ට් වැලියු එක රුපියල් 100යි. ඒ වගේම 1 plus රේට් කියන්නේ 10%. එතකොට 1.1 එනවා. 1.1 to the power 10 කියන එකට ගන්න ඕනේ. එතකොට තමයි ෆියුචර් වැලියු එක. අපි දැන් මේව එක්සැම්පල් කරනකොට ඕගලන්ට බලා ගන්න පුළුවන් මේක හරියටම කොහොමද වෙන්නේ කියලා. හරිද? මම ඕගලන්ට පෙන්වලා තියෙන ඉතාලම සරල එක්සැම්පල් එකක් කෑෂ් ෆ්ලෝ එකක් ගත්තොත් එහෙම අපි තුන් මේ කම්පැනි එකේ තුන්වෙනි අවුරුද්දේ රුපියල් 200ක් ඕගලන්ට අතර හම්බෙනවා කෑෂ් ෆ්ලෝ එක විදිහට. එතකොට මේ රුපියල් 200ක් තුන්වෙනි අවුරුද්ද හම්බෙනවා නම් අපි හිතුවොත් එහෙම ඩිස්කවුන්ට් රේට් එක 10%යි කියලා. ප්‍රසන්ට් වැලියු එක එන්නේ 150යි. මොකද මේ රුපියල් 200 අද වටිනාකම තමයි 150 කියන්නේ. එතකොට මේක අපි හදලා තියෙන්නේ
මේ OnePlus rate එක කියන්නේ 10%. ඊට පස්සේ OnePlus 10% කියන එක race කරනවා third power එකට. මොකද තුන්වෙනි අවුරුද්ද තමයි අපිට මේක හම්බෙන්නේ නිසා. එතකොට මේ රුපියල් 200 මෙන්න මේ සම්පූර්ණ figure එකකින් බෙදුවම තමයි අපිට 150 එන්නේ. එතකොට මේ විදිහට තමයි ඕනම අවුරුද්දක ඔයාට දෙන cash flow එක තමන්ගේ present value එකට එහෙම නැත්නම් අද දවසේ value එකට ගේන්නේ. එතකොට ඒ වගේම තමයි ඕකෙම අනිත් පැත්ත future value එක කියන්නේ. ඔයාගේ අද රුපියල් 150ක් තියෙනවා නම් 10% ගානේ ඒක grow වුණොත් එහෙම අවුරුද්දක් අවසානයේදී මේ 150 value එක රුපියල් 165 වෙනවා. ඊට පස්සේ දෙවෙනි අවුරුද්ද අවසානයේදී මේ 165 value එක 182 වෙනවා. තුන්වෙනි අවුරුද්ද අවසානයේදී 182 value එක රුපියල් 200 වෙනවා. එතකොට මේ 150 අවුරුදු 3 30 grow වුනේ මෙන්න මේ ආකාරයට. ඒක තමයි අපි පෙන්වලා තියෙන 150 OnePlus 10 වලින් OnePlus 10% වලින් වැඩි වුණාම 165 වෙනවා. ඒක ආයි OnePlus 10% වලින් වැඩි වුණාම 182 වෙනවා. නැවතත් OnePlus 10 වලින් වැඩි වුණාම 200 වෙනවා. එතකොට කනෙක්ට් වුණා මේක එකපාරම 150 into OnePlus 10% third power එකට raise කරන් පස්සේ 200 වෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේකෙම අනිත් පැත්ත තමයි මේක එක යට OnePlus rate එක to the power of year කියන කෙනවා. ඒ වගේම මේ තියෙන්නේ ඒකෙම අනිත් පැත්ත. එතකොට දැන් ඊළඟට ප්‍රශ්න තමයි මොකද්ද මේ discount rate එක කියන්නේ කියලා. එතකොට මේ discount rate එක කියන්නේ minimum rate of return එක කවුරු හරි investor කෙනෙක් තමන්ගේ අවදානම බෙයා කරගන්නවා නම් එයා ලබා ගන්න ඕනේ minimum rate of return එක. එහෙම නැත්නම් එයා ලබා ගන්න ඕනේ අවම ප්‍රතිලාභය තමයි මෙන්න මේ discount rate එකෙන් දක්වන්නේ. එතකොට මොකක් හරි ඉන්වෙස්ට්මන්ට් එක රිස්ක් එක වැඩි නම් අනිවාර්යයෙන්ම එතන ඩිස්කවුන්ට් රේට් එක වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාගේ මිනිමම් රේට් ඔෆ් රිටර්න් එක අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. මොකද රිස්ක් එකත් එක්ක ගැලපෙන විදිහට. ඔන්න ආකාරයෙන් තමයි ඩිස්කවුන්ට් රේට් එක අපි ඩිසයිඩ් කරන්න ඕනේ. ඒක මේ ඩිස්කවුන්ට් රේට් එක තීරණය කරන වෙන තව ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති කැපිටල් ඇසට් ප්‍රයිසින් මොඩල් එක කියලා. අපි මේක ගැන ඉස්සරහට කතා කරනවා. ඒතොර දැනට අපි මේක ඩිසයිඩ් කරන්නේ තමන්ගේ කම්පැනි එකේගෙන කෑෂ් ෆ්ලෝ එකේ මොනවාගේ අවදානමක් සහිතව මේ කෑෂ් ෆ්ලෝ එකේ එනවද කියන එක ඇසෙස්මන්ට් එකක් එක්ක. දැන් උදාහරණයක් විදිහට කම්පැනි A සහ කම්පැනි B කියලා ගත්තොත් එහෙම කම්පැනි A එකෙන් අවුරුදු 5කට පස්සේ ඊතන 100ක කෑෂ් ෆ්ලෝ එකක් එනවා. කම්පැනි B එකෙනුත් අවුරුදු 5කට පස්සේ 100ක කෑෂ් ෆ්ලෝ එකක් එනවා. නමුත් කම්පැනි B එක කම්පැනි A වලට වඩා අවදානමෙන් වැඩි. ඒතර අපි කම්පැනි B එක ඩිස්කවුන්ට් කරන්න ඕනේ එකම කෑෂ් ෆ්ලෝ එක වුණාට ඊට වඩා වැඩි ඩිස්කවුන්ට් රේට් එකකින්. අපි කම්පැනි A 10%කින් ඩිස්කවුන්ට් කරොත් කම්පැනි B එක 12%කින් ඩිස්කවුන්ට් කරනවා වෙන්න පුළුවන්. ඒතර මේ රේට් එක හරියටම හොයා ගන්න පුළුවන් අපිට කැපිටල් ඇසට් ප්‍රයිසින් මොඩල් එක දාලා. අපි ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒතර මේ ඩිස්කවුන්ට් රේට් එක එහෙම නැත්නම් මේ රික්වයර්ඩ් රේට් ඔෆ් රිටර්න් එක තීරණය කරන සාධක අතරම ගොඩක් තියෙනවා. ඒතර ඒ වලින් කීපයක් තමයි මම මෙතන පෙන්වලා තියෙන්නේ. දැන් අපි මේ රිස්ක් එක එහෙම නැත්නම් අවදානම තීරණය කරන්න අපිට නේ කෑෂ් ෆ්ලෝ එකට තියෙන අවදානම ගැන. එතකොට අපි යම් කිසි කම්පැනි එකකින් අපිට එන ඔය කියන ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එකේ වොලටිලිටි එක වැඩි නම්, ඒ කියන්නේ විචලනය වැඩි නම්, කොන්ස්ටන්ට් රේට් එකකින් නෙමෙයි නම් එන්නේ, සමහර අවුරුදු වල සෑහෙන අඩු වෙනවා, සමහර අවුරුදු වල සෑහෙන වැඩි වෙනවා, සයිකල්ස් වලට මේවා චේන්ජ් වෙනවා, එක්ස්ටර්නල් ඉෆෙක්ට්ස් වලට ලොකුවට බලපානවා. එතකොට මෙන්න මේ වගේ ලොකු විචලනයක් තියෙනවා නම් ඒක නේ අවධානම වැඩි. ඒ වගේම එක්ස්පෙක්ටඩ් ග්‍රෝත් රේට් එක මේ කෑෂ් ෆ්ලෝස් වල අඩු නම් ඒ කියන්නේ අවධානම වැඩි, ග්‍රෝත් රේට් එක වැඩි නම් අවධානම අඩුයි. ඒ වගේම තමයි ඇසට් ක්වලිටි එක. ඇසට් ක්වලිටි එක වැඩි නම් අවදානම අඩුයි, ඇසට් ක්වලිටි එක අඩු නම් අවදානම වැඩි. දැන් බැංක එකක වගේ නම් ඇසට් ක්වලිටි එක කියලා කියන්නේ NP එක වැඩි වෙනකොට අවදානම වැඩි. ඒ වගේම තමයි අනිත් බිස්නස්ස් වලටත් ඒ ආකාරයෙන්ම බලපාන. ඒ වගේම හොඳ මැනේජ්මන්ට් ටීම් එකක් ඉන්නවා නම් අපිට හිතන්න පුළුවන් ඒක අවදානම අඩුයි. ඒ නිසා අපිට අවශ්‍ය වෙන රික්වයර් රේට් ඔෆ් රිටර්න් එකත් අඩු වෙනවා. මොකද රිස්ක් එක අඩු නිසා. ඒ වගේම කස්ටමර් කන්සන්ට්‍රේෂන් එක එහෙම නැත්නම් අපි මේක මාකට් කරන්නේ එක පර්ටිකියුලර් කස්ටමර් සෙග්මන්ට් එකකට නම් සමහරවිට අවධානම වැඩි වෙන්න පුළුවන්. මොකද ඒ කස්ටමර් සෙග්මන්ට් එක නැති වුණොත් එහෙම අපිට ආයෙ බිස්නස් එක කරගන්න, සේල්ස් කරගන්න අමාරු වෙන්න පුළුවන්. එතකොට අවධානම වැඩි. එතකොට මේ වගේ අවස්ථාවක අපේ ඩිස්කවුන්ට් රේට් එක අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. එහෙම නැත්නම් රික්වයර් රේට් ඔෆ් රිටර්න් එක වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ජියෝග්‍රැෆිකලි ගත්තොත් එහෙම අපේ ප්‍රොඩක්ට්ස් ඊතන ලංකාව පුරාම කස්ටමර්ස්ලා ගන්නව නම් ඒකේ අවධානම අඩුයි. නමුත් එක ඒරියා එක ඉන්න කස්ටමර්ස්ලා ප්‍රමාණයක් පමණක් නම් ගන්න එතන අවධානම වැඩි. මොකද ඒ ඒරියා එකට මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් ඒ කස්ටමර්ස්ලාට ඒක ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අවධානම වැඩි. ඒ වගේම තමයි ඒ කම්පැනි එකේ ඩෙට් පෝෂන් එක ඉක්විටි පෝෂන් එකට වඩා වැඩි නම්
මෙතන අවධානමක් තියෙනවා මේ cash flow එක generation එකේදී. මොකද revenue generation එක කරගන්න බැරි වුණොත් මේ debt payment වලට ලොකු ගැටලුවක් එනවා, interest ගෙවා ගන්න බැරි වෙනවා. ඒ නිසා high gearing ratios තියෙන companies වල risk එක වැඩි. ඒ නිසා මේ වගේ companies වල required rate of return එක වැඩි. අපි invest කරනකොට අපි cash flows discount කරනකොට. ඒ වගේම මේ company එකට competitors ලා ගොඩක් ඉන්නවා නම් එතනත් අවධානම වැඩි. මොකද profit generation එක අඩු වෙන්න පුළුවන්. Cash flow එක නිසා අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මේ product එක company එකේ unique product එකක් නම් එතන අවධානම අඩුයි. මොකද ඒකට තියෙන demand එක වැඩි. එතකොට cash flow generation එක ගැන අපිට හොඳ බලාපොරොත්තු තියාගන්න පුළුවන් ඉස්සරහදී. ඒතර මෙන්න මේ වගේ factors එක තමයි අපි මේ required rate of return එක එහෙම නැත්නම් discounting factor එක තීරණය කරන්න ඕනේ. ඒතර මේකත් එක්ක මම ඔයගලන්ට තව එකක් පෙන්වන්නම්. මෙතන මම උදාහරණයකට ගත්තා company එක රුපියල් 40 ගානේ cash flow එකක් එනවා, දිගටම cash flow එකක් එනවා කියලා හිතන්න අවුරුදු 50ක වගේ කාලයකට තිස්සේ මේ cash flow එක එනවා. එතකොට මම මෙතන discount rate එක 10% කියලා ගත්තා. එතකොට present value එක හදලා තිනවා ඒකට ගැලපෙන විදිහට. දැන් මම මෙතන terminal value එකක් මුකුත් අරන්නේ නැහැ. මේ terminal values ගැනත් අපි ඉස්සරහට කතා කරනවා. කොහොමද terminal value එකක් එහෙම නැත්නම් මේ perpetuity එකක් අපි හරියට calculate කරන්න කියලා අපි ඊළඟ lesson එකෙන් බලමු. එතකොට මේකෙදි අපි හිතුවොත් එහෙම අවුරුදු 50ක් තිස්සේ මේ 40ක cash flow එකක් දිගටම එනවායි කියලා ඔයාලට පේනවා ඇති මේ PV එක අරගෙන තිනවා. එන්න එන්න ඔයාලට පේනවා PV එක අඩු වෙනවායි කියලා. ඒ කියන්නේ මෙතන මේ company valuation එකේ වැදගත්ම ලක්ෂණය තමයි මේ අපි මුල් අවුරුදු වල estimate කරන cash flow එක ඉතාම නිවැරදිව estimate කරගන්න ඕනේ. මොකද ඒ වලින් තමයි ලොකුම PV එකට එන බලපෑම එන්නේ. නමුත් ඈතට යන්න යන ඔයාලට පේනවා මේ cash flow එකේ තියෙන බලපෑම අඩුයි. මොකද ඒක discount වෙලා ලොකු period එකකින් discount වෙලා නැහැ හින්දා ඒක තියෙන impact එක අඩුයි. ඕගලන්ට පේනවා මෙහෙට එනකොට impact එක සෑහෙන්න අඩු වෙලා තියෙනවා මේ same cash flow එක ගත්තොත් එහෙම. එතකොට ඒක සැලකිය යුතු බලපෑමක් තියෙනවා, විශේෂයෙන්ම මේ ළඟ cash flows හරියට estimate කරගන්න එක. මොකද මේ cash flow method එකේදී එහෙම නැත්නම් cash flow based valuation වලදී වැදගත්ම දේ තමයි ළඟ cash flows ඉතාම නිවැරදිව estimation එකකට යන එක. එතකොට මේ forecasting එක අපි හරියටම කරගන්න දැනගන්න ඕනේ. ඒ වගේම අනිත් කාරණේ තමයි මේ discounting factor එක කියන එක. දැන් මම 10% discounting factor එකකට උගලන්න පේනවා ඇති මෙතන මේ 40 ගාන අවුරුදු 50ක් තිස්සේ cash flow එක company එකේ ආවොත් ඒ company එකේ value එක 397යි. ඒතොර හිතන්න මම මේක 10% නෙමේ 15 කරොත් එහෙම උගලන්ට පේනවා company එකේ value එක 266ට බහිනවා. එතකොට මේ discounting factor එක අනිවාර්යයෙන්ම ලොකු role එකක් play කරන බව පේනවා. discounting factor එකත් හරියටම හදාගෙන තිබීම වැදගත් වෙනවා. discounting factor එක වැඩි කියන්නේ required rate of return එක වැඩි කියන එක. ඒතර ඒක වැඩි නම් අපි ඒ share එකට ගෙවන මිල අඩු වෙනවයි කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. මොකද දැන් මේ 40 ගානේ cash flow එකක් ගෙවන company එක අවදානම වැඩි නම්, ඒ කියන්නේ 15 කියන මෙතන අවදානම වැඩි කියලා හිතුවොත් අපි ඒ company එකට ගෙවන්නේ රුපියල් 266යි. හැබැයි මේ cash flow එකම හම්බෙන අවදානම අඩු company එකක් කියලා හිතුවොත් එහෙම, කියන්නේ 10% discount rate එකක් නම් අපි ඒ company එකට ගෙවන්න කැමති ඊට වඩා වැඩි ප්‍රමාණයක්. එතකොට valuation එක පැහැදිලිවම වෙනස් වෙනවා මේ company එකේ තියෙන අවදානමත් එක්ක. ඒ නිසා තමයි මම අර factors ටික වෙන වෙනම අරන් පෙන්නුවේ. තමන් invest කරන්න හදන company එකේ valuation එක කරනකොට ඒ company මොන industry එකේද වැඩ කරන්නේ, ඒ වගේම මේ company එකට අදාළ වෙන inherent risk ගැන හරියටම අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ මාකට් එකේ දකින හැම ස්ටොක් ප්‍රයිස් එකක්ම මෙන්න මේ විදිහට හැම ඉන්වෙස්ටර් කෙනෙක්ගෙම අන්ඩර්ස්ටෑන්ඩින් එක අනුව ඒගොල්ලෝ මේ ස්ටොක් එක දකින අවදානම අනුව, මේ කම්පැනි එක දකින අවදානම අනුව, එහෙම නැත්නම් අර කිව්වා වගේ ඩිස්කවුන්ට් ෆැක්ට් එක අනුව, රික්වයර් රේට් ඔෆ් රිටර්න් එක අනුව මේ දීලා තියෙන වැලියුේෂන් එක තමයි මෙන්න මේ අපි දකින්නේ. ඉන්වෙස්ටර්ස්ලා බහුතරයකගේ එකතුවෙන් අන්තිමේදී ඇවරේජ් අවුට් වෙලා එන වැලියු එක තමයි මෙන්න මේ මාකට් ප්‍රයිස් එක විදිහට අපි දගන්නේ. ඒතකොට මේක තමයි සරලම සිද්ධාන්තය ස්ටොක් එකක වැලියු එක කියන්නේ. මෙන්න මේ විදිහට හැදෙන දෙයක් තමයි අපි මේ හැමදාම මාකට් එකේ අප් ඇන්ඩ් ඩවුන් වෙවි යනවා දකින්නේ. මෙන්න මේක තමයි. ඒතකොට අපි දකිනවා මාකට් එකේ හිටපැටිය සඩන්ලි මේ 120ක 30ක වගේ හිටපැටිය ලොකු ඩ්‍රොප් එකක් මාකට් එකේ ඇති වෙනවා. එහෙම නැත්නම් පර්ටිකියුලර් ස්ටොක් එකක මාකට් ප්‍රයිස් එක වැටෙනවා. ඒතකොට මෙන්න මේකට හේතු වෙන්නේ ඉන්වෙස්ටර්ස්ලා හොයනවා higher rate of return එකක්, higher required rate of return එකක්, එහෙම නැත්නම් අනිත් වචනයකින් කිව්වොත් higher discount rate එකක් ඒගොල්ලෝ ගන්න අවදානම
compensate කරගන්න. එතකොට ඒගොල්ල ගන්න අවධානම වැඩි වෙනකොට ඒ කම්පැනි එකේ යම්කිසි හේතුවක් නිසා අවධානම වැඩි වෙලා තියෙනවා නම් ඒගොල්ල expect කරන return එකත් වැඩි, require rate of return එක වැඩි, discount rate එක වැඩි. එතකොට වැඩි rate එකකින් discount එනකොට ඒ stock එකේ price එක බහිනවා. එතකොට ඒක තමයි අපි cash flow එකෙන් අර 10% සහ 15% දාලා පෙන්වුවේ. එතකොට market price එකට වෙන විචලනය තමයි ඕගොල්ලෝ දැක්කේ. එතකොට මෙන්න මේක තමයි සිද්ධාන්තය. මෙන්න මේ understanding එකත් එක්ක තමයි අපි දැන් ඉස්සරහට ඉතුරු ටෙක්නික්ස් ටික සහ ඉන් ඩීටේල් බලන්න හදන්නේ. ඒතර මේක තමයි මේ ලෙසන් එකේ ෆන්ඩමෙන්ටල්ස් එහෙම නැත්නම් බේසික්ම සයිඩ් එක. ඊළඟට අපි ඊළඟ චැප්ටර් එකෙන් බලමු මේ ටර්මිනල් වැලියුස් එක කොහොමද මේ කෑෂ් ෆ්ලෝ ඩිස්කවුන්ටින් එක කරන්නේ. ඒ වගේම කැපිටල් ඇසට් ප්‍රයිසින් මොඩල් එක ගැනත් බලමු කොහොමද මේ ඩිස්කවුන්ටින් රේට් එක හරියටම හදාගන්නේ කියලා. ඊට පස්සේ අපි කේසස් අරගෙන බලමු වැලියුේෂන් කරලා මොන වගේ රිසල්ට්ස් දෙන්නේ. අපි ඊළඟට යන් මේකේ මල්ටිපල්ස් එක එහෙම නැත්නම් මාකට් වැලියු මල්ටිපල්ස් එක ගිහිල්ලා කොහොමද මේ වැලියුේෂන් එකක් කරගන්නේ කියන අපි ස්ටෙප් බයි ස්ටෙප් වීඩියෝස් කීපයකින් අපි මේ සම්බන්ධයෙන් කතා කරලා බලමු. හරි, එතකොට මේ වීඩියෝ එක මම මෙතනින් එහෙනම් නවත්වනවා. මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා පළවෙනි සෙක්ෂන් එකේ දාන්න. එතකොට මේවා ආයෙත් මම රිපීට් කරන්න යන්නේ නැහැ. මේ PVs ෆියුචර් වැලියුස් ෆ්‍රී කෑෂ් ෆ්ලෝ කියන්නේ මොකද්ද? ඩිස්කවුන්ට් රේට් එක ඇයි වැදගත් වෙන්නේ? ඩිස්කවුන්ට් රේට් එක එහෙම නැත්නම් රික්වයර් රේට් ඔෆ් රිටර්න් එක තීරණය කරනකොට මොනවද බලන්න ඕන අනිවාර්යම සාධක? ඒ කම්පැනි මොන වගේ ඉන්ඩස්ට්‍රි එකද ඉන්න ඕනේ? මෙන්න මේවායි කාරණා ගැන. එතකොට ඔයගොල්ලෝ මේක හරියට මතක තියාගෙන ඊළඟ සෙෂන්ස් වල ඩිස්කෂන් එක ඇහුවොත් තමයි මේක වඩා හොඳට තේරෙන්නේ. එතන මේ වීඩියෝ එක මම මෙතන නවත්තනවා. මේ වගේ වීඩියෝස් බලන්න Invest Think YouTube channel එක subscribe කරලා තියාගන්න. අපිට දෙන බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවම ඔයගලන්ට අප්ඩේට් එක එනවා. හරි, එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු.